ධාතු ගේ නැත හොත් චේතිය කර පියස්සක් සහිත ගොඩනැගිල්ලකට දොරටු වේදිකා පිළිම ආදී එක්කිරීමෙන් වර්තමාන වටදාගේ විකාශනය සිදුවිය. තුරුහි සතුරින් ප්‍රතාපවත් ලෙස නැගී සිටිනා මෙදිරිගිරිය වටදාගේ චාම්බවේ සුන්දරත්වය තුලින් අන් සියලු වටදාගේවල් අභිභවායයි. දාගබක් මැදිකොට තන ඇති වටදාගේ කුළුණු සහ අනිකුත් අංගෝපාංග සඳහා යොදාගෙන ඇත්තේ කළුගල්. මැදිරිගිරිය වටදාගේ ගොඩනංවා ඇත්තේ පියගැට පෙළක් වේදිකා දෙකක් සහිතව පර්වත මස්තකයක් මතයි. මැදිරිගිරිය වටදාගේට පිවිසුම නැගෙනහිර දිශානුගතව ඉදි කළ දොරටුවකින්. පියගැට පෙළ නැගීමෙන් පිටමළුවටත් ඉන්පසු ඇතුල් මළුවටත් පිවිසිය හැකියි. මැදිරිගිරියේදී හමුවන බුද්ධ ප්‍රතිමාවන් මූර්තිමය ලක්ෂණ අනුවත් ප්‍රතිමා ගෘහය වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුවත් බෙහෙවින් වැදගත් වේ. ප්‍රාකාරයේ දොරටු අභිමුඛව පිහිට වූ ගලින් කළ ආසනයක් මත ධ්‍යාන සුවෙන් වැඩ සිටිනා බුදුරූ හතරක් වේ. මළුව මැද්දේ කුඩා ස්තූපයක් ඉදිකොට ඇති අතර එහි පාදමේ විෂ්කම්භයේ අඩි 25ක් පමණ වේ. පිටමළුව සිට ඇතුල් මළුව දෙසට ගල් කණු වටකොට ඉදි කළ ප්‍රාකාරයක් දක්නට පිළිවන්. කණු අතර ගලින් කළ කැටයම බෞද්ධ ගල් ගරාඳි වැට ලෙස හැඳින්වේ. කළුගල් බැම්මේ සිට අඩි දෙකක් පමණ මළුව දෙසට විහිදුණු ගඩොල් බිත්තියක් වන අතර මුල් යුගයේදී ගඩොල් බිත්තිය වහලේ දක්වාම පවතින්නට ඇතැයි සිතිය හැකි. වටදාගේ ගොඩනැංගූ පර්වතයේ මුදුන සමවට්ටමක නොපවතින හේයින් ආරක්ෂක බැමියෝදා මළු සකස් කොට ඇත. පර්වත මට්ටමේ සිට උසානුව ආධාරක බැමිවල උස වෙනස් වේ. සියලුම වටදාගෙවල්වල පොදු නිර්මාණාත්මක සැලසුමක් දක්නට ලැබුණද එකිනෙකට විශේෂිත ලක්ෂණ කිහිපයක්ද වේ. මැදිරිගිරිය වටදාගය වාස්තු විද්‍යාවේ අද්විතීය නිර්මාණයක් ලෙසින් සැලකී හැකියි.